විස්සකට අදත් ලයිට් කැපිල්ලක් ලිට්‍රෝ ගෑස් හිඟය ඉදිරි පැය 48 දී නිම වෙන ලකුණු CID හිටපු ලොක්කා ශානිගේ අයිතිවාසිකම් නඩුවෙන් විනිසුරු කෝදාගොඩ ඉවත් වෙයි ආණ්ඩුව තුල ඉන්නවා රට ගොඩනගන්නත් හවුල් වෙනවා ඇමති අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය කියයි යුක්‍රේනයේ මාතෘහා ළමා රෝහලකටත් රොකට් ප්‍රහාරයක් විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ කලාප 20ක් යටතේ දිවයින පුරා විදුලි කප්පාදුවක් අද දිනේ ක්‍රියාත්මකයි මේ අතර විදුලිය සහ බලශක්ති අර්බුදයේ පිළිබඳ කල් තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා මේ අතර ලිට්‍රෝ ගෑස් හිඟය ඉදිරි දින දෙක තුල අවසන් කිරීමට හැකිවන බව එම සමාගම පවසනවා තෙල් බෙදහැරීමේ කටයුතුද මේ සතිය අවසන් වන විට යථා තත්ත්වයට පත්වනු ඇති බවයි අදාළ අංශ පවසන්නේ A B C D E F G H I J K L යන කලාප සඳහා පෙරවරු වටේ සිට පසුරු 6 දක්වා කාලය තුල පැය දෙක හමාරක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා. එම කලාපවලටම දෙවන අදියර යටතේ විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පසුරු 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැයයි විනාඩි 15ක කාලයක් ලෙසයි. මීට අමතරව PQR STUVW කලාප සඳහා විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පසුරු 5ත් රාත්‍රී 9ත් අතරතුර පැයක කාලයක් සඳහායි. මේ අතර අද පාර්ලිමේන්තුවේදී දිවා විවේකයකින් තොරව පසුරු 12:30 සිට පසුරු 6:30 දක්වා රටේ පවතින විදුලිය සහ බලශක්ති අර්බුදයේ පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා මුහුදු කලාපිට ළඟා වී ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් සහ 3700ක් රැගත් නෞකා දෙකෙන් අදාළ මුදල් ගෙවීමෙන් පසු ලැබෙන ගෑස් තොගවලින් ඉදිරි දින දෙක ඇතුළත ලිට්‍රෝ ගෑස් හිඟේ පහව යනු ඇති බවට ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළා. වාණිජ ගෘහස්ථ හා කර්මාන්ත යන ක්ෂේත්‍ර තුන සඳහාම මේ වෙන විට අකණ්ඩව ගෑස් සැපීම සිදු කරන බවයි ඔහු සඳහන් කළේ. කෙසේ නමුත් තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගෑස් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබෙනවා. මෙම සතියන්තයේ වෙන විට ඉන්ධන බෙදා හැරීමද යථා තත්ත්වයට පත්වන බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ. පෙට්‍රල් සහ ඩීසල් අද දිනේත් ඉන්ධන පෙරහුම් මල් වෙත ලබා දීමට නියමිතව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ අද ඉල්ලා අසුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත රඳවා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි ශානි අබේසේකර මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. පෙත්සම අද කැඳ වූ අවස්ථාවේ තමන් පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් ඉවත් වන බව යසන්ත කෝදාගොඩ විනිසුරුවරයා කියා සිටියා. මෙහි වැඩිදුර සලකා බැලීම ලබන 7 වැනිදා දක්වා කල් දැමුණා. සර්වපාක්ෂික සමුළුවක් ඇඳවා සියලු පක්ෂවල අදහස් ලබා ගැනීමට ජනාධිපතිතුමා තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩුව තුල සිටමින් රට ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ. පරිසර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිතුමායි කරපු ආරාධනය අනුව අපි සම්බන්ධ වුණා. එතුමා කිව්වා මේ අද තිබෙන තත්ත්වය පිළිබඳව විස්තර කරමින් සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න කිව්වා. සියලු පක්ෂවල මේ වෙනුවෙන් අදහස් ලබා ගන්න. ඒ වගේම මේ පිළිබඳව ආර්ථික විශේෂඥයන් කැඳවලා වෙනම සභාවක් පිහිටවන්න කියලා කිව්වා. ඒකට සියලු දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෙලා ඉන්න අයටත් එන්න අවස්ථාව දෙන්න කියලා. ප්‍රධාන දේවල් කීපයක් අපි සඳහන් කරා. ඒ තමයි මේ රටේ තිබෙන දැන් ඉන්ධන ප්‍රශ්න, ඒ වගේම ගෑස් ප්‍රශ්නය සහ විදුලිය ප්‍රශ්න. මේ හරහා රටේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙන බව අපි පැහැදිලි කරලා දුන්නා සහ අපි විසඳුමුත් ලබා දුන්නා. ජනාධිපතිතුමත් ඒ වගේම අගමැතිතුමත් මුදල් ඇමතිතුමත් ඒ බොහෝ දේවල් ඉහළින්ම පිළිගත්තා වගේම වහාම ඒවා ක්‍රියාත්මක කරන්නත් කටයුතු කරන බව දැනුම් දුන්නා. ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම සමග ගිවිසුමකට එළඹුණා. අමාත්‍ය එස්.බී. දිසානායක කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජෙනරාල් දයා රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
පවත්නා තත්ත්වෙන් ගොඩ ඒමට නම් දෙස් විදෙස් ආයෝජකයන් නිසි පරිදි හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීමට ක්‍රියා කළ යුතු බවයි මෙහිදී අදහස් දක්වූ අමාත්‍ය එස්.බී. දිසානායක කියා සිටියේ. මෙම ගිවිසුමට අනුව කුරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම රුපියල් බිලියන 3.5ක ආයෝජනයක් කර්මාන්ත ශාලාව වෙනුවෙන් මූලික වශයෙන් සිදු කරනවා. වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75,000ක් මෙහි නිෂ්පාදනය කිරීම අපේක්ෂාවයි. ආයෝජකයේ කටට ආපුවාම පළමු දේ ආයෝජකයාගේ ආරක්ෂාව. 100% සහතික කර. දෙකේ යාළඟ මුදලේ ආරක්ෂාව. 100% සහතික කර. තුන යාට අවශ්‍ය පහසුකම් ටික ක්ෂණිකව ලබා දීම. ඒක තමයි කරන්නේ සිංගප්පූරුව. සිංගප්පූරුව මේ ඉන්ටර්නැෂනල් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ එකට ඇවිල්ලා තියෙන්නේ යාම යාව ඉඳ ගන්න කියලා ඒ වැඩ දෙක කරලා දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සභාගර්භයට පැමිණෙන ලෙස නියෝග කිරීමේ බලයක් තමන්ට නැති බව කතානායක මහින්ද යපාබේවර්ධන අද දැනුම් දුන්නා. එසේම අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබා දෙන ලෙස නියෝගයක්ද තමාට ලබා දිය නොහැකි බවයි කතානායකවරයා පවසන්නේ. අපේ රටේ ව්‍යවස්ථාව අනුව මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට දැන් අපේ මුදල් ඇමතිතුමා අන්තිමට මේ පාර්ලිමේන්තුවේ කතාවක් කරුවේ දෙසැම්බර් 10. අද මාස 3ක් වෙනවා. මෙතුමා අපේ රටේ මුල්්‍ය තත්ත්වයකට මාස 3කට මෙතුමා ප්‍රකාශයක් කළාද? ඔබතුමා නියෝගයක් කරන්න වහම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුල්්‍ය තත්ත්වේ රට බංගලොත් මම නියෝගයක් ඉල්ලනවා. ආයි කල් දාන්න බෑ මේක. හැමදාම උදේ පාන්දරට සංවිධායකතුමා නැගිටලා මොනවා හරි ව්‍යවස්ථාවේ අහවල් දෙයක් කියලා ප්‍රශ්නයක් කරනවා. නමුත් බොරු 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 නිසා තමයි කියන්න දන්නේ. අගරු මැසින් රාජපක්ෂ මැතිතුමා ආයවැලේකන කතාව කිරීමෙන් පස්සේ අන්තිම දවසේ ආයවැලේකන සම්මත කිරීමෙන් දක්වාම මේ සභාවට විටින් විට ආවා. ඔහෙට වැරදිලා තියෙන ඕන තරම්. දැන් එතුමා ආයෙ නැ කියපු කතාව ඉල්ලාස් කරගතු යුතුයි. මේ බොරුව ගිනියන්නේ රටට විරුද්ධව. මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරන හැම දෙයක්ම රාජ ඇමතිතුමාගේ පිළිතුරු දීලා තියෙන මුදල් ඇමතිතුමාගේ එකඟතාවෙන්. අර යුක්‍රේනයේ ජනාධිපතිත් පාර්ලිමේන්තුව අමතනවා මේ වගේ විවේචන ඇත්තේදී. අපේ මුදල් ඇමතිතුමා පාත් වැත්ත පළාතේ නැහැ. මුදල් ඇමතිතුමා මේ සභාවට එනවා. උත්තර දෙනවා. අපේ විපක්ෂයෙන් සංවිධායකතුමා නිදි මෙතන. එතුමාට කොහෙද පේන්නේ? හරි හරි. ආ නිදාගෙන ඉන්නේ. උදේ හන්දෑව වෙනකන්. මට කතානායකවරයා වශයෙන් මන්ත්‍රීවරුන්ට සභාවට පැමිණෙන්න කියලා නියෝග කරන්න බෑ. මාස 3ක් ආවෙ නැත්නම් විනය තීරණ ගන්න පුළුවන්. ස්ථාවර නියෝග යටතේ ඇමතිවරුන්ට ප්‍රකාශ කරන්න කියලා බල කරන්නත් මෙතන මූලාසනයට අයිතියක් නැහැ. හැබැයි අපි දෙපැත්තට වෙලා හැමදාම මඩ ගහ ගන්නවට වඩා අතිගරු ජනාධිපතිතුමා දැන් සියලු පක්ෂ නායකයෝ කැඳවලා සර්වපාක්ෂික කමිටුවක් කැඳවන ආර්ථිකය පිළිබඳව කතා කරන්න. එතන ඒකට ඔක්කොම එකතු වෙලා කතා කරලා විසඳ ගන්න ඕනේ. කිරියල්ල මැතිතුමා මේ ආර්ථිකයේ බංකොලොත් කියලා කරපු ප්‍රකාශය කරුණා කරලා ඉල්ලාස් කරගන්න කියන්න. ඒක සම්පූර්ණයෙන්ම පදනම් විතර ප්‍රකාශයක්. ගරු මුදල් ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා හරහා උත්තර දීලා තියෙනවා. කිරියල්ල ඇමතිතුමා කිව්වා මේක බංකොලොත් වෙලා කියලා එල්ලා. තමුන්නාස්සගේ හිටපු මුදල් ඇමතිතුමා ඡන්දේ තියදී ඡන්දේ තිල්ල නැතුව ඉල්ලලා ඉස්සලා ගියා. තව මුදල් ඇමති කෙනෙක් ඡන්දිල්ල පරාදයි. අනිත් රාජ්‍ය මුදල් ඇමතිතුමා ඡන්දිල්ලන්නේ නැතුව හැංගිලා ජාතික ලයිස්තුවෙන් ආවේ. ඒ තමුන්නාසගේ අවුරුදු පහේ මෙතුමන්ලට කියන්න තියෙන හැම දෙයක්ම කියන්න අපි ඉඩ දීලා තියෙනවා. අදත් පැය 5ක් 6ක් තියෙනවා විවාද කරන්න ඇති වෙන්න වෙලා. ඉතින් මේ කිරියල්ල මෙතුමා උදේ පාන්දර නැගිටලා මොන හරි කියනවා. එතුමා ලොකු සටනක් ඇවිදවා කියන කිසි දෙයක් කියන්නේ නැහැ ටීවී එකේ. මේක තමයි ඇත්ත තත්ත්වය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරය පිළිබඳ පළ වූ ප්‍රවෘත්තියක් ගැනද අද කතාබහක් ඇති වුණා. ඊයේ ප්‍රධාන පුවත්පතක තිබුණා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු භෝජනාගාරයේ යකානටයි කියලා දීරකිරි ඉල්ලලා මේ 225 මම හිතන්නේ හොඳට මව් කිරි බීපු අය ඉන්නේ පාර්ලිමේන්තු වැඩ කරන නිලධාරී මහත්මෙකුත් මේ සනාථ කළයි කියලා ප්‍රකාශයක් කළා තිබුණා පත්තරේ ඒ කවුද කියන එකත් සොයා බලා කටයුතු කළා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න කියලා දරු කතානායකතුමනි ඔබතුමා ඉල්ලා සිටිනවා දැන් මේ පාර්ලිමේන්තුවේ එක් දිනකට යන වියදම මේ රටේ ජනතාව දන්න අපි දන්නවා පහදෝ දැන් අපේ පාර්ලිමේන්තුවේ ගෑස් ගියක් නැහැනේ ගරු කතානායකතුමනි දැන් 225ම කන්න යන පුළුවන් ගෑස් තියෙන හැබැයි පාරේ නැහැ පාර්ලිමේන්තුවේ ස්ටාෆ් එකත් එක්ක ගත්තාම 1000ක් 1500ක් විතර ඉන්නවා බොරුවට නිකන් මේ සීලුව දෙනාට එක වචනයක් විතර පාවිච්චි කරන්න එපා කියන්නේ යා මේ අවස්ථාවක් ගන්න කතා කරනවා මේක මේ හෙට උදේ ටීවී කර පත්‍රයට දාගන්න 225 පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මේක සුබදෙමුද වෙලා තියෙනවා කියන කාරණේ කියපු නිසා ඔබතුමා කිව්වත් කාර්ය ඔය භෝජනාගාරේ වහන්න කියලා අපිට ගෙදරින් හරි කැම ගැල්ල කන්න පුළුවන් ඔබතුමා අවසර දෙනවා නම් අපට අවශ්‍ය නැහැ ඔය භෝජනාගාර කියලා කැම ගන්න එහෙමනම් ඔයාලා දාන්න මේ සම්බන්ධයෙන් අපි වර්තාවක් ඇඳවලා ඒක වරප්‍රසාද කමිටුවට යොමු කරලා ගත හැකි පියවර කුමක්ද කියන එක ගැන මම තමුන්නාසලට දන්වන්න මත්තල ගුවන් තොටුපළට පළමු වරට ස්ථිර කාලසටහනකට අනුව ගුවන් ගමන් සිදු කිරීමට ගුවන් සේවයක් එකඟ වී තිබෙනවා.
ඒ එක්සත් අරාබි එමිරාජයේ විශ්යා ගුවන් සේවයයි එක්සත් අරාබි එමිරාජයේ අබුඩාබි සිට මත්තල ගුවන්තොටුපළ දක්වා ජූනි 15 වනදා සිට මෙම ගුවන් යානා පැමිණීමට නියමිතයි ඒ අනුව ස්ථිර කාලසටහනක් යටතේ මෙම ගුවන් සේවයට අයත් යානා මත්තල ගුවන්තොටුපළට පැමිණෙන බවයි රාජ්‍ය මාධ්‍ය ඩීවී චානක පවසන්නේ කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය මාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ මත්තල ගුවන්තොටුපළ ඉතිහාසයේ ප්‍රථම වතාවට අබුඩාබි නුවර සිට මෙම ගුවන් සේවයේ යානා පැමිණෙන බවයි මත්තල ගුවන්තොටුපළ ආරම්භ කළ දා සිට මෙතෙක් එම ගුවන්තොටුපළ වෙත පැමිණියේ తాවකාලික පදනම් මත වූ ගුවන් යානා බවද ඔහු සඳහන් කළා ජුනි මාසයේ පළවෙනිදා ඉඳන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ෂෙඩියුල් ෆ්ලයි සතියට ගුවන් යානා තුනක් ආරම්භ වෙනවා විස්සයා ගුවන් සමාගමේ උන් දැනුම් දීලා තියෙනවා රුපියල් 11000ක් වැනි මුදලට ලංකාවේ ඉඳන් අබුඩාබි දක්වා යන්නේ එහෙම නැත්නම් දෙපැත්තටම යනවා නම් රුපියල් 22000කට ඒ ටිකට් එක ලබා ගැනීමේ පහසුකම තියෙනවා සතියට ගුවන් ගමන් තුන් වතාවක් මේ ගුවන් යානය යෑමට බලාපොරොත්තු වෙන විශේෂයෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිළිබඳව විශ්වාසය තබලා ඔවුන් ගුවන් ගමන් ආරම්භ කරනවා ඒ වගේම ඉතාමත් කෙටි කාලයක් තුළදී ඔවුන් බලාපොරොත්තු වෙනවා සතිය පුරා එදිනෙදාම මේ ගුවන් ගමන් කටයුතු ආරම්භ කරන්න කොළඹට ප්‍රවාහන පහසුකම් සපයන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම කොළඹ සිට කොට්ටාවේ ඉඳන් මත්තල ගුවන් තොටුපළ දක්වා අපි බස් සේවාවක් ආරම්භ කරනවා ඒ තුලින් කොළඹත් ඒ වගේම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළත් එකතු වීම තියෙනවා ඒකත් අපි ඉතාමත් අඩු මුදලකට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා දැන් පුවත් කිහිපයක් කෙටියෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආබාධ සහිත රණවිරුවන් උදෙසා කෘතිම පාද සැකසීමේ සහ ලබා දීමේ වැඩසටහනේ අවසන් උත්සවය රාගම රණවිරුසවෙනේදී පැවැත්ුණා ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි ඉන්දිය රජයේ අනුග්‍රහයෙනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ ටෙම්පර කෙටි චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹදී පැවැත්ුණා මේ හයිස්කූල් ජංකීස් එකමුතු වේ නිර්මාණශීලී කාර්යයක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක ඇතුළු පිරිසක් ඒ නැරඹීමට එක්ව සිටියා ආකාශ් සුනිත් කුමාර්ගේ අධ්‍යක්ෂණයක් වන මෙය හරිඳු ගුණවර්ධනගේ නිෂ්පාදනයක් වනවා විදේශ ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම ක්‍රමයක් සහ රක්ෂණ ක්‍රමයක් ගෙන එන බව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා පවසනවා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කටුනායක ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කටුනායක ආයෝජන මණ්ඩල කාර්යාලයයි ඒ සංවිධාන කර තිබුණේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් උත්සවයක් අක්මීමන කුරුඳුවත ප්‍රදේශයේදී පැවැත්ුණා ඒ ගාල්ල දිස්ත්‍රික් ගෝවිජන සංවර්ධන සහකාර කොමසාරිස් JWS ප්‍රියංජන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවි කාන්තාවන්ගේ නැටුම් ගැයුම් වලින් උත්සවය වර්ණවත් වුණා මීට සමගාමීව කාබනික පොහොර නිෂ්පාදන වැඩපිළිවෙලක්ද ආරම්භ කෙරුණා දැන් ක්‍රීඩා පුවත් අන්තර් සමාජ වයස අවුරුදු 19න් පහළ පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ පාපන්දු සමාජයේ සහ ජාවලින් ක්‍රීඩා සමාජයේ සමත් වුණා කොළඹ සිටි ලීග් පිටියේ පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී මොරගස්මුල ක්‍රීඩා සමාජයේ ගෝල් 3ට 1ක් ලෙස පරාජයට පත් කරමිනුයි කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ සිටි පාපන්දු ලීගයට අයත් ක්‍රීඩා සමාජ 18ක් මෙම තරගාවලිය සඳහා එක්ව සිටිනවා බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශගිබ් අල් හසන් කෙටි කාලයකට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේක ගැන්වීමට එරට ක්‍රිකට් බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව ලබන අප්‍රේල් 30 දක්වා ශගිබ් අල් හසන් ජාත්‍යන්තර පිටියෙන් විවේක ගැන්වීමටයි එරට ක්‍රිකට් ආයතනයේ පියවරගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් අනිද්දා ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස් සහ එක්දින සංචිතය සඳහා ශගිබ් අල් හසන් නම් කර තිබුණද පසුව ඔහු එම සංචිතයෙන් ඉවත් වී තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් ශගිබ් සඳහන් කර සිටියේ තමන්ට කෙටි කාලයක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේකයක් අවශ්‍ය බවයි. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.